Alexandria නුවර සුප්‍රකට පුස්තකාලයේ පුස්තකාලාධිපති එරටොස්තිනීස් එකම වේලාවෙහි විවිධ ස්ථානවල තම සෙවණැල්ලෙහි දිගෙහි වෙනස පදනම් කරගෙන පෘථුවේ විෂ්කම්බය මැනීමට වසර 2300කට පමණ පෙර සමත් වුණා. ඉතින් දැනුම සොයා යාමට අපිට අවශ්‍ය අධිතාක්ෂණික උපකරණ පමණක් නොව තමාගේ නිර්මාණශීලීත්වය බව මේන් මනාවට පැහැදිලි වෙනවා. So on this journey towards wisdom today also we are ready to get started with ITN Satra Smart Mind quiz program. But first, let's take a look at who our contestants are going to be for today. වසර 42ක් පුරාවට දැය දූ දරුවන්ට දැනුම බෙදා දුන් සතර ආයතනයත් එක්ක තමයි ITN සතර ස්මාර්ට් මයින්ඩ් වැඩසටහන අපි ඔබට ගෙනෙන්නේ. ඉතින් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන ගමන් සතර ආයතනයට මුලින්ම මතක් කරලා ඉන්න ඕනේ අපේ පුංචි පැංචාන්ට සතර ආයතනයෙන් හම්බ වෙනවා සතර පැංචා පුවත්පත. ඒ වගේම පෙරපාසල් දරුවන්ට තියෙනවා සමනල සතර, එක ශ්‍රේණියට සිඟිති සතර, දෙක ශ්‍රේණියට මිහිරි සතර, ඒ වගේම තුන ශ්‍රේණියට ටිකිරි සතර පුවත්පතත්, හතර ශ්‍රේණියට හතර සතර, පහ ශ්‍රේණියට පහ ශිෂ්‍යත්ව සතර, 11 ශ්‍රේණියට සාමාන්‍ය පෙළ සතර කියලා පුවත්පත් රාශියක් මාසිකව සතර ආයතනයෙන් ඔබට ලබා ගන්නට පුළුවන්. ඉතින් අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර බෙහෙවින්ම සූති ITN අපිත් එක්ක අත්වල බැඳගෙන ITN සතර ස්මාර්ට් මයින්ඩ් වැඩසටහනට අපිත් එක්ක එකතු වීම සම්බන්ධයෙන් ඉතින් අපේ දුවල පුතාලා සූදානම් වෙලා ඉන්නවා අද දිනේ ITN සතර ස්මාර්ට් මයින්ඩ් වැඩසටහනේ ප්‍රශ්නවලට උත්තර දෙන්න. මුලින්ම අපි කියන්න ඕනේ අපේ සතර ස්මාර්ට් මයින්ඩ් වැඩසටහනේ ප්‍රධාන ප්‍රශ්න වට දෙකක් තියෙනවා, පළමු වටේ සහ දෙවන වටේ. නමුත් මේ පළමු වටේ හෝ දෙවන වටේට තීරණ වන්නට මත්තෙන් අපි මුලින්ම තෝරගන්න ඕනේ අපේ පළමු ප්‍රශ්න වටේ ප්‍රශ්නවලට මුලින්ම උත්තර දෙන්නේ මොන දුවද පුතාද කියලා තෝරගන්න අපි තියෙනවා අපේ තෝරා ගැනීමේ වටේ. ඒ කියන්නේ නැත්නම් සිලෙක්ෂන් රවුන්ඩ් එකක් තියලා තමයි අපි මුලින්ම තෝරගන්නේ පළමු වටේ මුලින්ම ප්‍රශ්නවලට උත්තර දෙන්නේ කවුද කියලා. හොඳයි, එහෙනම් අපි බලමු අපේ තෝරා ගැනීමේ වටේ අපි පවත්වන්නේ කොහොමද කියලා. All right, so we are ready to get started with our selection round. But first of all, let me tell you how the selection round is going to work. You can see a television screen here. On this screen, we will show you four photographs. And these four photographs will be named A, B, C and D. මේ රූපවාහිනී ඉදිරියේ චාරූප හතරක් පෙන්වුම් කරනවා A, B, C සහ D කියලා. අපි ඔබට පොඩි කාලයක් ලබා දෙනවා. මේ කාලය ඇතුළතදී හොඳින් මතක තබා ගන්න ඕනේ A කුමක්ද, B කුමක්ද, C කුමක්ද සහ D කුමක්ද කියලා. ඔබට ලැබෙන කාලය අවසන් වුණාම අපි මේ චාරූප හතරෙහි අනුපිළිවෙල වෙනස් කරනවා. නැත්නම් අපි මේ චාරූප හතර ෂෆල් කරනවා. ඊට පස්සේ අපි ඔබට තව තප්පර 15ක කාලයක් ලබා දෙනවා. මේ කාලය ඇතුළතදී ඉතාමත් ඉක්මනට පුළුවන් තරම් ඉක්මනට මේ චාරූප හතර මුලින් තිබූ අනුපිළිවෙලින් ඔබ සකස් කරන්නට ඕනේ. සකස් කළා ඉතාමත් ඉක්මනට ඔබේ පරිගණක තිරයේ තිබෙන සබ්මිට් කියන බටන් එක ප්‍රෙස් කරන දරුවා තමයි තෝරා ගැනීමේ වටේ ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකාව බවට පත්වන්නේ. හැමෝටම තේරුණාද? Alright, so if all of you are ready, we are also ready to get started with our selection round. We want to request all of you to touch your screen once and log into the system so that we can start our selection round. Is everyone successfully logged in? හොඳයි, අපි දැන් මේ රූපවාහිනී ඉදිරියේ ඔබට A, B, C සහ D කියලා නම් කරලා තියෙන චාරූප හතරක් පෙන්වනවා. හොඳින් මතක තබා ගන්න A කුමක්ද, B කුමක්ද, C කුමක්ද සහ D කුමක්ද කියලා. A ගිරව, B පරවියා, C මයිනා, D කපුටා. හොඳට මතක තබා ගන්න මෙහි නිවැරදි අනුපිළිවෙල. හොඳයි, ඔබට ලැබෙන කාලය දැන් අවසන්. අපි දැන් මේ චාරූප හතරෙහි අනුපිළිවෙල වෙනස් කරලා ඔබට පෙන්වනවා. හැකි ඉක්මනින් ඔබගේ පරිගණක තිරයේ එය මුලින් තිබූ අනුපිළිවෙලින් ඔබ සකස් කළ සබ්මිට් කියන බටන් එක ප්‍රෙස් කරන්න ඕනි. හොඳයි, හැකි ඉක්මනින් ABCD නිවැරදි අනුපිළිවෙල ඔබගේ පරිගණක තිරයේ mark කරලා and then you have to press the submit button and the winner of this round is going to be the first one who is going to start off in our first round of questions. හොඳයි, ඔබට ලැබෙන කාලය දැන් අවසන්. හැකි ඉක්මනින් සබ්මිට් කරන්න. That brings us to the end of our selection round. So let's see who the winner is
of our selection round. ITN Satra Smart Mind Prashna Vicharatmaka Vedasathana Samagai Obame Ekvi Sitinne. And now I have with me the results of our selection round. And with 5 points, Agana has come in first place in our selection round. Agana Tamai Palamusanet Patula Tin, I think Agana Lakunu Pahaku Timimena, Evagam Agana Tamai, Palamu Prashna Vate, Mulin Prashna Katalia Tura Ganime, Avastava Himimenit, Evagam Lakunu Hatara Karagan, Devanastanet Avilaino Vidat Puta. මීළඟට තුන්වන ස්ථානයේ ඉන්නවා ලකුණු තුනකුත් එකතු කරගෙන සදෙව් පුතා ලකුණු දෙකක් අරගෙන හතරවෙනි ස්ථානෙටපත් වෙලා ඉන්නවා පමිතු ඒ වගේම එක ලකුණක් අරගෙන පස්වන ස්ථානයේ ඉන්නේ දියන්සා ඒ වගේම හයවෙනි ස්ථානෙට ඇවිල්ලා ඉන්නේ සෙත්මින් පුතා තමයි අද දිනේ තෝරා ගැනීමේ වටේ ඉතින් තෝරා ගැනීමේ වටයත් එක්කම අපි මීළඟට අවතීර්ණ වන්නට සූදානම් වන්නේ අපගේ පළමු වන ප්‍රශ්න වටේට පළමු ප්‍රශ්න වටේ මුලින්ම අපගේ ප්‍රශ්න වටේට සහභාගී වන්නේ අගන ඉතින් අපි බලමු පළමු ප්‍රශ්න වටේ ප්‍රශ්න වලට අපි උත්තර දෙන්න ඕනේ කොහොමද කියලා මුලින්ම බලලා ඉමු Well, you're here with us at the ITN Satra Smart Mind Quiz Program and we are all set to get started with our first round of questions. But before we get started, let me tell you a little bit of how the round is going to work. දැන් අපේ අගන පුතා තමයි තෝරා ගැනීමේ වටේ ජයග්‍රාහකයා වුණේ. ඉතින් අගනට පුළුවන් දැන් අපේ ප්‍රශ්න කට්ටල 6ක් තියෙනවා. තිබෙන ප්‍රශ්න කට්ටල 6න් ඔබ කැමති ප්‍රශ්න කට්ටලයක් තෝරා ගන්න පුළුවන්. 1 2 3 4 5 හෝ 6 කියන ප්‍රශ්න කට්ටල 6න් ඕනම එකක් තෝරා ගන්න පුළුවන්. ඕගලන් හැමෝටම මූලික ප්‍රශ්න 3ක් තියෙනවා. එම ප්‍රශ්න වලට ලකුණු 5 10 සහ 15 ගාණින් මිවෙනවා. මීට අමතරව අපි අතිරේක ප්‍රශ්න දෙකකුත් දීලා තියෙන්නේ. නමුත් මේ අතිරේක ප්‍රශ්න තෝරා ගන්න පුළුවන් ඕගලන්ට පළමු ප්‍රශ්නයේදී හෝ තුන්වන ප්‍රශ්න අවසානයේදී පමණයි. මේ අතිරේක ප්‍රශ්න වල විශේෂත්වය තමයි ඔබට වැඩි ලකුණු ප්‍රමාණයක් ලැබෙනවා. නමුත් ඒ නිවැරදිව පිළිතුරු ලබා දුන්නොතින් පමණයි. ඔබගේ පිළිතුරු වැරදුනොතින් ඔබට ඒ ලකුණු 20 හෝ 30 අහිමි වෙන්නට පුළුවන්. ඉතින් හොඳට හිතලා බලලා තමන්ගේ ලකුණු ප්‍රමාණය ගැන හිතලා බලලා හොඳට උත්තර දෙන්නට ඕනේ. හොඳයි එහෙනම් යම්තරෝ කියන්න ඕනේ පළමු ප්‍රශ්න වාටේ අවසානයේ හි ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකාවට ITN ආයතනයෙන් රුපියල් 10,000ක මුදල් ත්‍යාගයකුත් හිමි වෙනවා. ඉතින් ඔබ සූදානම් නම් අගන ඔබ කැමති කුමන ප්‍රශ්න කට්ටලේ තෝරා ගන්නද කියලා කියන්න. තුන්වෙනි එක. තුන්වෙනි. හොඳයි අගන තෝරා ගන්නවා තුන්වෙනි ප්‍රශ්න කට්ටලේ. එහෙනම් අපි බලමු අගනට හම්බ වෙන පළවෙනි ප්‍රශ්නයේ කුමක්ද කියලා ඔබ සූදානම්ද? අඟහරු ග්‍රහයා වටා ඇති සඳවල් ගණන A1කි B2කි C3කි ඔබට තප්පර 10ක කාලයක් හිමි වෙනවා B කියලා අගන අපිට උත්තරේ ලබා දෙනවා අපි බලමු අගනගේ කාලේ ඉවර වෙනකොට උත්තරේ හරිද වැරදිද කියලා නිවැරදි පිළිතුර තමයි අපිට ලබා දීලා තියෙන්නේ අගනට ලකුණු 5ක් හිමි වෙනවා දැන් අගන මුලින් ලකුණු 5කුත් අතැතිව තමයි ආව ඉතින් දැන් ලකුණු 10ක් බවට පත් වෙලා තියෙනවා දැන් අගනට අවස්ථාව තිබෙනවා ඔබ කැමතිනම් අතිරේක ප්‍රශ්නයක් වෙත යොමු වන්න ඔබ කැමතිද? කැමති. හොඳයි. අතිරේක පළවෙනි ප්‍රශ්නයද දෙවෙනි ප්‍රශ්නයද කැමති? පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි අතිරේක ප්‍රශ්නේ. නහ අපි බලමු ඔබට ලැබෙන පළවෙනි අතිරේක ප්‍රශ්නය මොකක්ද කියලා. නිල්වලා ගඟ අසල පිහිටි නගරය වන්නේ A. අකුරැස්ස නගරයයි B. බෙලියත්ත නගරයයි C. දෙනියාය නගරයයි. තප්පර 10ක කාලයක් ඔබට හිමි වෙනවා හොඳට හිතලා උත්තරේ දෙන්න. A කියලා අපිට උත්තරේ ලබා දෙනවා අපි බලමු ඔහුගේ උත්තරේ හරිද කියලා. නිවැරදි පිළිතුරු තමයි අපිට ලබා දීලා තියෙන්නේ. ගෙස් එකක්ද කරේ? ඔව්. හොඳයි. ලකුණු 20ක් හිමි කර ගන්නවා. දැන් අගනට තියෙනවා ලකුණු 30ක්. හොඳයි. දැන් ඔබට ලැබෙන දෙවනි ප්‍රශ්නය මෙන්න. වරා මොනර කුඩුම්බිය වැනි ශාකවල බීජ ව්‍යාප්තිය සිදුවන්නේ A. සතුන් මගිනි B. ජලය මගිනි C. සුළඟ මගිනි C. සී කියලා අපිට ඉතාමත් ඉක්මනට උත්තර දෙනවා අපිට තව තප්පර ඉතුරු වෙලා තියෙනවා තප්පර 10ක් ඔබට සම්පූර්ණයෙන් ලැබෙනවා අපි බලමු ඔහුගේ පිළිතුර හරිද වැරදිද කියලා. නිවැරදි පිළිතුර තමයි අපිට ලබා දීලා තිබෙන්නේ තවත් ලකුණු 10ක් එකතු කර ගන්නවා. එහෙනම් මගන ඔබට ලැබෙන තුන්වෙනි ප්‍රශ්නය මෙන්න. පැල සාදා ගැනීමට එකවරම බීජ පැල නොකොට තවාන් සෑදීමෙන් පැල ලබා ගන්නා භෝග වර්ගයකි A. කුරක්කන් B. මෙනේරි C. මිරිස් C. C.
C කියලා අපිට උත්තරේ දෙනවා. අපි බලමු අගරට ලකුණු 15ක් හිමි වෙයිද නැති වෙයිද කියලා. සාර්ථකව නැවත අපිට නිවැරදි පිළිතුර ලබා දීලා තවත් ලකුණු 15ක් එකතු කර ගන්නවා. දැන් අගන ඔබගේ මූලික ප්‍රශ්න තුන ඉවරයි. තව නමුත් එක අතිරේක ප්‍රශ්නයක් ඉතුරු වෙලා තිබෙනවා. මේ අතිරේක ප්‍රශ්නයට හරියට උත්තර දුන්නොත් තව ලකුණු 30ක් වැඩි කර ගන්න පුළුවන්. කැමතිද? කැමතියි. හොඳයි. එහෙනම් අපි බලමු අගරට ලැබෙන අවසාන ප්‍රශ්නේ මේ ප්‍රශ්න වටේ දෙවන අතිරේක ප්‍රශ්නය. මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරයේ පිහිටවනු ලැබුවේ A. හග්ගලය B. කොග්ගලය C. උණවටුනේය B කියලා අපිට නැවතත් උත්තරේ ලබා දෙනවා. අපි බලමු අගනගේ උත්තරේ හරිද ලකුණු 30ක් හමු වේද නැති වේද කියලා අපි බලමු. නිවැරදි පිළිතුර තමයි අපිට ලබා දීලා තියෙන්නේ. පළමු ප්‍රශ්න වටේ සියලුම ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු අපිට ලබා දීලා ඉතාමත් සාර්ථකව ලකුණු 85ක් එකතු කරගෙන අගන ලකුණු පුරවේ ඉදිරියෙන්ම ඉන්නවා. මීළඟට ඉන්නවා විදත්. විදත් ඔබට ඉතුරු වෙලා තියෙනවා 1 2 4 5 6 කියන ප්‍රශ්න කට්ටල පහ. විදත් කැමති කුමන ප්‍රශ්න කට්ටලේ තෝරගන්නද? 2 විදත් තෝරගන්නවා දෙවනි ප්‍රශ්න කට්ටලේ. හොඳයි. එහෙනම් අපි බලමු විදත්ට ලැබෙන පළමුවෙනි ප්‍රශ්නය මොකක්ද කියලා. ඉරපටු තරුව හෙවත් සැඳෑ තරුව ලෙස අවුරුද්දේ එක්තරා කාලයකදී හිරු බැස යන විට බටහිර අහසේ දිස්වන්නේ A. සිකුරු ග්‍රහයාය B. බ්‍රහස්පති ග්‍රහයාය C. අඟහරු ග්‍රහයාය A කියලා විදත් අපිට උත්තරේ දෙනවා. අපි බලමු විදත්ගේ උත්තරේ හරිද ලකුණු 5ක් අරගනීද කියලා. ඉවරදී පිළිතුර අපිට ලබා දෙනවා ලකුණු 5ක් හිමි වෙනවා. විදත් ඔබ කැමතිද අතිරේක ප්‍රශ්නයක් වෙත යමුවන්න? ඔව් කැමති. අතිරේක 1ද 2ද කැමති? 1. හොඳයි. එහෙනම් විදත්ට ලැබෙන පළවෙනි අතිරේක ප්‍රශ්නය මෙන්න. බෙන්තර ගඟ මුහුදට සම්බන්ධ වන ස්ථානයට ආසන්නතම නගරයක් වන්නේ A. අලුත්ගම නගරයයි B. කළුතර නගරයයි C. බලපිටිය නගරයයි C කියලා අපිට උත්තරේ දෙනවා. අපි බලමු ඔහුගේ උත්තරේ හරිද කියලා. මේ අවස්ථාවේදී අපිට නිවැරදි පිළිතුර නෙමෙයි ලබා දීලා තියෙන්නේ. නිවැරදි පිළිතුර විදත් ඒ කියන්නේ අලුත්ගම නගරයේ තමයි නිවැරදි පිළිතුර වන්නේ. ඉතින් ඔබට ලකුණු 20ක් අඩු වෙනවා. නමුත් තවත් ප්‍රශ්න තියෙනවා. අපි බලමු ඔබට ලැබෙන දෙවනි ප්‍රශ්නය මොකක්ද කියලා. ගොවියාගේ මිතුරා ලෙස හඳුන්වන පස සාරවත් කිරීමට උදව් කරන සතෙකු වන්නේ A. හකරල්ලාය B. බින්කුණ්ඩාය C. ගැඩවිල් පණුවාය C කියලා විදත් අපිට උත්තරේ දෙනවා. අපි බලමු කාලය අවසන් වෙනකොට ඔහුගේ පිළිතුර හරිද කියලා. හරිතරේ තමයි අපිට විදත් දීලා තියෙන්නේ ලකුණු 10ක් එකතු කර ගන්නවා. මෙන්න දැන් ඔබට ලැබෙන තුන්වන ප්‍රශ්නේ. මේ ප්‍රශ්නෙට හරියට උත්තර දුන්නොත් ලකුණු 15ක් එකතු කර ගන්න පුළුවන්. කජු නාගදරන තුත්තිරි වැනි බීජ ව්‍යාප්ත වන්නේ A. සුළඟ මගිනි B. ජලය මගිනි C. සතුන් මගිනි C කියලා අපිට ඉක්මනට උත්තරේ දෙනවා. අපි බලමු තවත් තියෙන කාලය අවසන් වෙනකොට උත්තරේ හරිද වැරදිද කියලා. නිවැරදි පිළිතුර අපිට ලබා දෙනවා ලකුණු 15කුත් එකතු කර ගන්නවා. විදත් ඉතුරු වෙලා තියෙනවා. දැන් අවස්ථාව තියෙනවා කැමති නම් ලබා ගන්න දෙවනි අතිරේක ප්‍රශ්නය. ලකුණු 30ක් එකතු කර ගන්න අවස්ථාව තියෙනවා. කැමතිද? ඔව්. හොඳයි. එහෙනම් අපි බලමු විදත්ට ලැබෙන දෙවන අතිරේක ප්‍රශ්නය මොකක්ද කියලා. පෝෂ්‍ය පදාර්ථයක් ලෙස කාබෝහයිඩ්‍රේට් වැඩිපුර ශරීරයට ලබා ගැනීම සඳහා අනුභව කළ යුත්තේ A. දඹලය B. කැරට්ය C. මඤ්ඤොක්කාය C කියලා තමයි අපිට උත්තරේ දෙන්නේ. අපි බලමු විදත්ගේ උත්තරේ හරිද ලකුණු 30ක් හම්බ වෙයිද කියලා. නිවැරදි පිළිතුර තමයි අපිට ලබා දීලා තියෙන්නේ. ලකුණු 30ක් එකතු වෙනවා. ඒත් එක්කම ලකුණු පුරුවේ ලකුණු 44ක් විදියට තමයි විදත්ට සටහන් වෙලා තියෙන්නේ. මීළඟට ඉන්නවා සදෙව්. සදෙව් ප්‍රශ්න කට්ටල වලින් ඉතුරුලා තියෙනවා 1 4 5 සහ 6. සදෙව් කැමති මොන ප්‍රශ්න කට්ටලේ තෝරගන්නද? 4 සදෙව් තෝරගන්නවා 4වෙනි ප්‍රශ්න කට්ටලේ. අපි බලමු එහෙනම් සදෙව්ට ලැබෙන පළවෙනි ප්‍රශ්නය මොකක්ද කියලා. එක්තරා ග්‍රහලෝකයක් වටා වර්ණවත් වලලු පද්ධතියක් ඇති නිසා සූර්ය ග්‍රහ මණ්ඩලයේ මනමාලිය ලෙස හඳුන්වන ග්‍රහලෝකය A. බුධය B. බ්‍රහස්පතිය C. සෙනසුරුය
සීකල අපිට ඉක්මනටම උත්තරේ දෙනවා. තප්පර 10ක කාලයක් තියෙනවා. අපි බලමු උත්තරේ හරියද ලකුණු පහක් හිමි වෙයිද කියලා. ඉතින් ඒක තමයි අපිට ලේසියෙන් උත්තරේ ලබා දුන්න ලකුණු පහකුත් එකතු කර ගන්නවා. සදේව්, ඔයා කැමතිද දැන් අතිරේක ප්‍රශ්නයක් වෙත යමුවන්න? ඔව්. එක්ස්ට්‍රා 1ද 2ද? එක්ස්ට්‍රා 1. එක්ස්ට්‍රා 1. හොඳයි. හොඳට හිතලා බල උත්තර දෙන්න. නිවැරදි පිළිතුරු දුන්නොත් ලකුණු 20ක් වැඩි කර ගන්න පුළුවන්. පහත දී ඇති නගර වලින් එකකට ගිය අයෙකුට මල්වතු ඔය දැකගත හැකි වේ. එම නගරය නම් A කැකිරාව නගරයයි, B අනුරාධපුරය නගරයයි, C මැදවච්චිය නගරයයි. අපර 10ක කාලයක් දෙනවා. B උත්තරේ B කියලා අපිට කියනවා. අපි බලමු උත්තරේ හරිද වැරදිද කියලා. තමයි අපිට දීලා තියෙන්නේ. ඉතින් ලකුණු 20කුත් එකතු වෙනවා. ඊළඟට තියෙනවා ඔබට ලැබෙන දෙවනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ මුලින්ම වැවක් සාදවන ලද රජතුමා වන්නේ A පණ්ඩුකාභය රජුය, B ධාතුසේන රජුය, C පරාක්‍රමබාහු රජුය. A කියලා අපිට උත්තරේ දෙනවා. බලමු සදේව්ගේ උත්තරේ හරිද කියලා. තමයි අපිට ලබා දීලා තියෙන්නේ. ඉතාමත් සාර්ථකව හැම දෙනාම අපිට උත්තර ලබා දෙනවා අද වැඩසටහනේ. අපි බලමු සදේව්ට තියෙනවා තවත් තුන්වෙනි ප්‍රශ්නය ඉතුරු වෙලා. අපි බලමු තුන්වෙනි ප්‍රශ්නයට මොකද්ද හම්බ වෙන්නේ කියලා. කොග්ගල මහා ප්‍රඥා ලෙස හඳුන්වනු ලැබුවේ A ආචාර්ය සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගර මහතාවය, B මාටින් වික්‍රමසිංහ ශූරීන්වය, C මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාවය. B කියලා අපිට උත්තරේ දෙනවා. අපි බලමු උත්තරේ හරිද කියලා කාලේ ඉවර වෙනකොට. සාර්ථකව ලේසියෙන් උත්තර දුන්නා. නිවැරදි පිළිතුරු තමයි අපිට දීලා තියෙන්නේ. තවත් ලකුණු 15ක් එකතු වුණා. දැනට ඔබට ලැබුණු ප්‍රශ්න සියල්ලටම නිවැරදි පිළිතුරු තමයි අපිට දීලා තියෙන්නේ. තව එක අතිරේක ප්‍රශ්නයක් ඉතුරු වෙලා තියෙනවා. කැමති නම් ලබා ගන්න පුළුවන්. කැමති. හොඳයි. එහෙනම් බලමු ලකුණු 30ක් හිමිවන දෙවන අතිරේක ප්‍රශ්නයට මොකද්ද සදෙව්ට හම්බ වෙන්නේ කියලා. ශ්‍රී ලංකාවේ ඒකදේශික සතෙකු ලෙස සැලකිය හැක්කේ A කොහාය, B කොකාය, C කැහිබෙල්ලාය. C කියලා අපිට ඉතාමත් ඉක්මනින්ම උත්තරේ දෙනවා. තව තප්පර 10න් තව තප්පර කිහිපයක් ඉතුරු වෙලා තිනවා. බලමු ඔහුගේ උත්තරේ හරිද කියලා. තවත් නිවැරදි පිළිතුරු අපිට ලබා දීලා ලකුණු 30ක් එකතු කර ගන්නවා. ඔහුට ලැබුණු සියලුම ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු තමයි ලබා දීලා තියෙන්නේ. සදෙව් දැන් ලකුණු 83ක් අරගෙන ඉන්නවා. ලකුණු පුරුවේ සටහන් වෙනවා. ඉතාමත් හොඳයි. පමිතු ඉතුරු වෙලා තියෙනවා ප්‍රශ්න කට්ටල 1, 5 හෝ 6. පමිතු කැමති මොන ප්‍රශ්න කට්ටලේ තෝරගන්නද? 6. හොඳයි. පමිතු තෝරගන්නේ 6 වෙනි ප්‍රශ්න කට්ටලේ. බලමු පමිතුට හම් වෙන පළවෙනි ප්‍රශ්නය මොකක්ද කියලා. ස්වාභාවික චන්ද්‍රයින් වැඩිම සංඛ්‍යාවක් ඇත්තේ A සෙනසුරු ග්‍රහය වටාය, B බ්‍රහස්පති ග්‍රහය වටාය, C යුරේනස් ග්‍රහය වටාය. තප්පර 10ක් තියෙනවා. B කියලා අපිට උත්තරේ ලබා දෙනවා. අපි බලමු ඔහුගේ උත්තරේ හරිද වැරදිද කියලා. නිවැරදි පිළිතුර නෙමෙයි අපිට මේ අවස්ථාවේ ලබා දීලා තියෙන්නේ. පමිතු නිවැරදි පිළිතුර වන්නේ A සෙනසුරු ග්‍රහය වටා තමයි ස්වාභාවික චන්ද්‍රයින් වැඩිම සංඛ්‍යාවක් තියෙන. ඉතින් ඔබට මේ ප්‍රශ්නෙට ලකුණු හිමිවන්නේ නැහැ. නමුත් දැන් ඔබට අවස්ථාව තියෙනවා කැමති නම් අතිරේක ප්‍රශ්නයක් ලබා ගන්න. ඔබ කැමතිද? ඔව්. එක්ස්ට්‍රා 1ද 2ද? එක්ස්ට්‍රා 1. එක්ස්ට්‍රා 1. අපි බලමු මොකද්ද ප්‍රශ්නේ කියලා. බත්තේගම නගරයේ අසලින් ගලා බසින්නේ A ගින් ගඟය, B බෙන්තර ගඟය, C නිල්වලා ගඟය. B කියලා තමයි අපිට උත්තරේ දෙන්නේ. අපි බලමු ඔහුගේ උත්තරේ හරිද වැරදිද කියලා. නිවැරදි පිළිතුර නෙමෙයි අපිට ලබා දීලා තියෙන්නේ. නිවැරදි පිළිතුර වෙන්නේ A ගින් ගඟ තමයි බද්දේගම නගරය අස්සලින් ගලා බසින ගඟ. ඉතින් ඔබට ලකුණු 20ක් අඩු වෙනවා. එතකොට ලකුණු පුරුවේ ඍණ 18ක් විදිහට තමයි ලකුණු සටහන් වෙන්නේ. නමුත් තව ප්‍රශ්න කිහිපයක් තියෙනවා. අපි බලමු ඔබට ලැබෙන දෙවනි ප්‍රශ්නය මොකක්ද කියලා. අමාවක පොහොය දිනට පසු නැවතත් නවසඳ මුලින්ම දක්නට ලැබෙන්නේ A හිරු නැගීමට පෙර උදෑසන බටහිර අහසේය, B හිරු බැස ගිය පසු සවසක බටහිර අහසේය, C හිරු බැස යන විට සවසක නැගෙනහිර අහසේය. තප්පර 10ක කාලයක් ඔබට ලැබෙනවා.
ඒද බීද සීද උත්තරේ ඒ ඒ කියලා පමිතු අපිට උත්තර දෙනවා අපි බලමු ඔහුගේ උත්තරේ හරිද කියලා නිවැරදි පිළිතුර B හිරු බැසගියේ පසු සවසක බටහිර අහසේ තමයි නිවැරදි පිළිතුර වන්නේ ඔබට මේ ප්‍රශ්නට ලකුණු හිමි වෙන්නේ නැහැ දැන් අපි යමු අනේ ඔබට ලැබෙන තුන්වෙනි ප්‍රශ්නට හොඳට හිතලා බලලා උත්තර දෙන්න ඔබ සූදානම්ද හොඳයි තම නිවස ලෙස හුඹස් සාදා ගන්නේ A නයාය B කුඹලාය C වේයාය C C කියලා අපිට ඉක්මනටම උත්තර දෙනවා අපේ ක්ලොක් එක පටන් ගන්නත් කලින් අපිට උත්තරේ දුන්න අපි බලමු උත්තරේ හරිද වැරදිද කියලා නිවැරදි පිළිතුර තමයි ලබා දීලා තියෙන්නේ ලකුණු 15ක් එකතු කර ගන්නවා දැන් පමිතු ඔබගේ ප්‍රධාන ප්‍රශ්න තුන අවසන් නමුත් තව එක අතිරේක ප්‍රශ්නයක් ඉතුරු වෙලා තියෙනවා ඔබ කැමතිද රිස්ක් එකක් අරන් උත්තර දෙන්න හොඳයි අපි බලමු ඔබට ලැබෙන දෙවැනි අතිරේක ප්‍රශ්නේ මොකක්ද කියලා කළු පොල් මාළුව පිළියෙල කර ගැනීමේදී ප්‍රධාන වශයෙන් යොදා ගන්නා බීජ වර්ගය වන්නේ A කළු කව්පි ඇටය B කළු මෑ ඇටය C කොස් ඇටය C C කියලා නැවතත් ඉතාමත් ඉක්මනින්ම උත්තර දෙනවා. අපි බලමු තව තප්පර 10 ඉවර වෙනකොට ඔහුගේ උත්තරේ හරිද ලකුණු 30ක් එකතු වෙයිද කියලා අපි බලමු. නිවැරදි පිළිතුර තමයි අපිට ලබා දීලා තියෙන කළු පොල් මාළුව කන්න කැමතිද? කැමති නෑ. කැමති. හොඳයි ඔබට ලකුණු 30ක් එකතු වෙනවා. එතකොට ලකුණු පූර්වයේ සටහන් වෙන්නේ ලකුණු 27ක් විදියට තමයි පමිතුට ලකුණු පූර්වයේ ලකුණු සටහන් වෙන්නේ. මේ ළඟට ඉන්නේ කවුද? දියන්සා. දියන්සා පළමු ප්‍රශ්න කට්ටලිය සහ පස්වෙනි ප්‍රශ්න කට්ටලිය ඉතුරු වෙලා තියෙනවා ඔබට කැමති ප්‍රශ්න කට්ටලයක් තෝරගන්න පුළුවන් එක පළමු ප්‍රශ්න කට්ටලිය තමයි දියන්සා තෝරගන්නේ එහෙනම් අපි බලමු දියන්සට හම්බෙන පළවෙනි ප්‍රශ්නය මොකක්ද කියලා පෘථිවියේ අක්ෂයේ හිරු වටා පෘථිවිය ගමන් කරන මාර්ගයේ හෙවත් කක්ෂයට A සමාන්තරව පිහිටයි B ලම්බකව පිහිටයි C සුළු කෝණයකින් ඇලවි ආනතව පිහිටයි කාලය අවසන් වෙන කලින් ඉක්මනට උත්තර දෙන්න A A කියලා තමයි අපිට උත්තර දෙන්නේ බලමු නිවැරදි පිළිතුර නෙමේ මේ අවස්ථාවේ ලබා දීලා තියෙන නිවැරදි පිළිතුර C එතකොට ලකුණු 5ක් හිමි වෙන්නේ මේ ප්‍රශ්නෙට හරි ගියා නම් නමුත් ඔබට ලකුණු 5ක් හිමි වෙන්නේ නැහැ නමුත් ඔබට දැන් අවස්ථාව තියෙනවා කැමතිනම් අතිරේක ප්‍රශ්නයක් වෙත යොමු වන්න ඔබ කැමතිද හොඳයි එකද දෙකද එක පළමුවනේ අතිරේක ප්‍රශ්නය හොඳයි අපි බලමු මොකද ප්‍රශ්නේ කියලා මහවැලි ගඟ බලා ගැනීමට යා යුත්තේ කුමන නගරයටද A මාතලේ B පේරාදෙණිය C කෑගල්ල ඒද බීද සීද ඉක්මනට උත්තර දෙන්න ඒ ඒ කියලා තමයි කිව්වේ නමුත් නිවැරදි පිළිතුර නෙමෙයි අපිට ලබා දීලා තියෙන්නේ නිවැරදි පිළිතුර B පේරාදෙණිය තමයි නිවැරදි පිළිතුර ලකුණු 20ක් අඩු වෙනවා නමුත් ඔබට තව ප්‍රශ්න කිහිපයක් මිතුරුලා තියෙනවා අපි බලමු ඔබ සූදානම් නම් ඔබට ලැබෙන දෙවනි ප්‍රශ්නය මෙන්න මේක විටමින් බහුල ආහාරයක් වන්නේ A බතලය B මඤ්ඤොක්කාය C තක්කාලිය C C කියලා අපිට උත්තරේ දෙනවා ඉක්මනට අපි බලමු ඇගේ උත්තරේ හරිද කියලා තව කාලයක් තියෙනවා තප්පර කිහිපයක් අපි බලමු උත්තරේ හරිද වැරදිද කියලා. නිවැරදි පිළිතුර අපිට ලබා දීලා ලකුණු 10ක් එකතු කර ගන්නවා. ඊළඟට ඔබට ලැබෙන තුන්වෙනි ප්‍රශ්නය තමයි මෙන්න මේක. රත් මලක ඇති පෙති ගණන A 4කි B 5කි C 8කි A A ඒ කියලා අපිට ඉක්මනට උත්තර දෙනවා හතරක් කියලා තමයි කියන්නේ අපි බලමු උත්තරේ හරිද වැරදිද කියලා. නිවැරදි පිළිතුර තමයි ලබා දීලා තියෙන්නේ ලකුණු 15ක් එකතු වෙනවා. තව එක ප්‍රශ්නයක් ඉතුරු වෙලා තියෙනවා කැමතිද ගන්න? හොඳයි. දෙවැනි අතිරේක ප්‍රශ්නය ලකුණු 30ක් එකතු කර ගන්න හෝ අහිමි කර ගන්න පුළුවන්. හොඳට හිතලා බලලා උත්තර දෙන්න ඕනේ. නිවිති ශාඛය පැල කර ගැනීමට යොදා ගන්නේ A නිවිති බීජය B නිවිති දඬු හෝ අතුය C නිවිති බීජ හෝ නිවිති දඬු හෝ අතුය ඒද බීද සීද උත්තරේ තප්පර 10ක් තියෙනවා C C C කියලා තමයි අපිට උත්තරේ දෙන්නේ අපි බලමු උත්තරේ හරිද කියලා ඉවරදි පිළිතුර ලබා දීලා ලකුණු 30ක් එකතු කර ගන්නවා එතකොට අපි බලමු දියන්සට ලකුණු 36ක් කියලා තමයි ලකුණු පූර්වයේ සටහන් වෙන්නේ තමන්ට අදාළ ප්‍රශ්න ටික ඉවර වෙනකොට පළමු ප්‍රශ්න වටේ අවසානයේ අපිට ඉන්නවා සෙත්මින්
සෙත්මින් ඔබට ඉතුරු වෙලා තියෙනවා පස්වෙනි ප්‍රශ්න කට්ටලේ තමයි ඉතුරු වෙලා තියෙන්නේ. අපි බලමු එහෙනම් සෙත්මින්ට හම්බ වෙන පළවෙනි ප්‍රශ්නය මොකද්ද කියලා. උදා තරුව හෙවත් පහන් තරුව ලෙස හඳුන්වන්නේ A. සූර්යාට ආසන්නව ඇති බුධ ග්‍රහයාය B. පෘථුවියට එක් පසකින් ආසන්නව ඇති සිකුරු ග්‍රහයාය C. පෘථුවියට අනෙක් පසෙන් ආසන්නව ඇති අඟහරු ග්‍රහයාය B කියලා අපිට ඉක්මනට උත්තරේ දෙනවා. අපි බලමු තව තප්පර පහක් තියෙනවා උත්තරේ හරියයිද වැරදි වෙයිද කියලා. වැරදි පිළිතුර තමයි අපිට ලබා දීලා තියෙන්නේ. ලකුණු පහක් එකතු කර ගන්නවා. සෙත්පින් කැමතිද එක්ස්ට්‍රා 1 හෝ 2 ප්‍රශ්නයක් ලබා ගන්න? අතිරේක ප්‍රශ්නයක් කැමති. එකද දෙකද මුලින්ම කැමති? එක. එක්ස්ට්‍රා 1. අපි බලමු සෙත්මින්ට හම්බ වෙන පළවෙනි අතිරේක ප්‍රශ්නේ මොකද්ද කියලා. කැලණි ගඟ ආසන්නයේ පිහිටි නගරයක් නොවන්නේ A. කඩුවෙල නගරයයි B. හෝමාගම නගරයයි C. හංවැල්ල නගරයයි B කියලා තමයි අපිට උත්තර දෙන්නේ. තව තප්පර 3ක් තියෙනවා. අපි බලමු හරිද කියලා උත්තරේ. ඉවරදී පිළිතුර තමයි අපිට ලබා දීලා තියෙන්නේ. ලකුණු 20ක් එකතු කර ගන්නවා අපේ සෙත්මින්. දැන් සෙත්මින්ට ලැබෙන දෙවනි ප්‍රශ්නය මෙන්න මේක. ලංකාවේ ප්‍රධාන ගංගා වලින් එකක් වන වලවේ ගඟ මුහුදට වැටෙන්නේ A. අම්බලන්තොට නගරයට ආසන්න ස්ථානයකිනි B. හම්බන්තොට නගරයට ආසන්න ස්ථානයකිනි C. කහඳා මෝදර නගරයට ආසන්න ස්ථානයකිනි A කියලා අපේ ක්ලොක් එක පටන් ගන්න කලින් උත්තරේ දෙනවා. අපි බලමු තව තප්පර 6ක් තියෙනවා උත්තරේ හරියයිද කියලා. අපි බලමු. තමයි අපිට ළඟ ලබා දීලා තියෙන්නේ. සෙත්මින්ට ඉතුරු වෙලා තිනෝ තුන්වෙනි ප්‍රශ්නය සහ තව අතරේක එක ප්‍රශ්නයක් තියෙනවා තුන්වෙනි ප්‍රශ්නෙට පස්සේ. අපි බලමු සෙත්මින්ට ලැබෙන තුන්වෙනි ප්‍රශ්නය මොකද්ද කියලා. සූදානම්ද? භාතිය සන්තුෂ් ලෙස ලංකාවේ ජනප්‍රිය ගායන ශිල්පීන් දෙපළක් වන භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් ඉගෙනුම ලැබූ පාසල් දෙක වන්නේ A. කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලය B. කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය C. කොළඹ නාලන්දා විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාලය. තප්පර 10ක කාලයක් අපි ඔබට ලබා දෙනවා. A කියලා තමයි අපිට උත්තරේ ලබා දෙන්නේ. අපි බලමු හරි උත්තර මොකක්ද කියලා. නිවැරදි උත්තරේ B. ඒ කියන්නේ කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය තමයි නිවැරදි පිළිතුර. සෙත්මින්ට ඉතුරු වෙලා තියෙනවා එක අතිරේක ප්‍රශ්නයක්. කියන දෙවෙනි අතිරේක ප්‍රශ්නේ ඉතුරු වෙලා තියෙනවා. ඔබ හරියට උත්තර දුන්නොත් ලකුණු 30ක් ගන්න පුළුවන්. වැරදුනොත් ලකුණු 30ක් අහිමි වෙනවා. ඉතින් දැනට ඔබට තියෙනවා ලකුණු 35ක්. ඔබ කැමතිද රිස්ක් එකක් අරගෙන දෙවන අතිරේක ප්‍රශ්නෙට උත්තර දෙන්න? කැමති. අපි බලමු එහෙනම් දෙවෙනි අතිරේක ප්‍රශ්නේ මොකද්ද කියලා. උදෑසන හිරුවෙලිය මගින් ශරීරයට ලබාගත හැකි විටමින් වර්ගය A. විටමින් A, B. විටමින් B, C. විටමින් D. C කියලා අපිට උත්තරේ දෙනවා very confidently. අපි බලමු උත්තරේ හරියයිද කියලා. ලකුණු 30ක් හම්බෙයිද කියලා බලමු. නිවැරදි පිළිතුර තමයි ලේසි ප්‍රශ්නයක්. නිවැරදි පිළිතුර ලබා දීලා ලකුණු 30ක් එකතු කරගෙන අපි බලමු දැන් තියෙනවා සෙත්මින්ට ලකුණු 65ක්. ඒත් එක්කම අපේ පළමු ප්‍රශ්න වටේ සියලු ප්‍රශ්න අපි අවසන් කරලා තියෙන්නේ. හොඳට උත්තර දුන්න අපේ දුවල පුතාලා. අපි බලමු ITN සතර ස්මාර්ට් මයින් අද දිනේ වැඩසටහනේ පළමු ප්‍රශ්න වටේ ලකුණු කෙසේ වෙයිද කියලා. This is ITN Satra Smart Mind Quiz Program and I have with me the results of our first round of questions, and with a resounding 85 points, our little Agana has emerged victorious. Agana තමයි ලකුණු 85ක් අරගෙන පළමු ප්‍රශ්න වටේ ජයග්‍රාහකයා බවට පත් වෙලා තියෙන්නේ. ඔහු පළමු ප්‍රශ්න වටේ සියලුම ප්‍රශ්න වලට නිවැරදිව පිළිතුරු ලබා දීලා ඉතාමත් සාර්ථකව ලකුණු 85ක් අරගෙන ප්‍රථම ස්ථානයට පත් වෙලා ඉන්නවා. දෙවෙනි ස්ථානයේ ඉන්නවා සදෙව්ට ලකුණු 83ක් හිමි වෙලා තියෙනවා. ඔහු පළමු ප්‍රශ්න වටේ සියලුම ප්‍රශ්න වලට නිවැරදිව පිළිතුරු ලබා දුන්නා. ලකුණු 2ක් විතරයි ඔහුට අඩු පළමු ස්ථානයේ එක්කෙනාගේ ඉඳන්. තුන්වන ස්ථානයේ ඉන්නවා සෙත්මින්. ලකුණු 65ක් අරගෙන තියෙනවා. හොඳට උත්තර ලබා දුන්නා අපිට. ඊළඟට ලකුණු 44ක් අරගෙන විදත් ඉන්නවා හතරවෙනි ස්ථානයේ. මිළඟට දියන්සා ඉන්නවා පස්වෙනි ස්ථානයේ. ඇයට තියෙනවා ලකුණු 36ක්. ඒ වගේම පමිතුට හිමි වෙලා තියෙනවා ලකුණු 27ක්. ඔහු ඉන්නේ හයවෙනි ස්ථානයේ.
හොඳයි. ඉතින් ලකුණු 85ක් අරගෙන අගන පුතා තමයි අද පළමු ප්‍රශ්න වටේ ජයග්‍රාහකයා බවට පත්වන්නේ. ඉතින් ITN 7 Smart Mind වැඩසටහනේ පළමු වටේ ජයග්‍රාහකයාට අපේ ITN ආයතනයෙන් රුපියල් 10000ක මුදල් ත්‍යාගයක් හිමි වෙනවා. ඉතින් අගන පුතාට අපි ITN හැමෝගෙම මේ රුපියල් 10000ක මුදල් ත්‍යාගයේ මම පිරිනමනවා මේ අවස්ථාවේදී. ඔබට සුබ පැතුම්. ඒ වගේම දෙවන ප්‍රශ්න වටේත් හොඳට උත්තර දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම අපි දැන් සූදානම් වන්නේ අපේ දෙවන ප්‍රශ්න වටේ වෙත යොමු වන්න. ඉතින් අගන තමයි ජයග්‍රාහකයා පළමු වටේ. ඉතින් ඔහු තමයි මුලින්ම දෙවන ප්‍රශ්න වටේ ප්‍රශ්න වලට උත්තර දෙන්නට සහභාගී වන්නේ. අපි බලමු අපේ දෙවන ප්‍රශ්න වටේ ප්‍රශ්න වලට අපේ පුංචි දුවල පුතාල උත්තර දෙන්න ඕනේ කොහොමද කියලා මේ ළඟට බලමු. කමිතු කමිතු ඉතුරු වෙලා තියෙනවා ප්‍රශ්න කට්ටල 1 5 හෝ 6. කමිතු කැමති මොන ප්‍රශ්න කට්ටලේ තෝරගන්නද? 6. හොඳයි. පමිතු තෝරගන්නේ 6 වෙනි ප්‍රශ්න කට්ටලයක්. බලමු පමිතුට හම් වෙන පළවෙනි ප්‍රශ්නය මොකක්ද කියලා. ස්වාභාවික චන්ද්‍රයින් වැඩිම සංඛ්‍යාවක් ඇත්තේ A සෙනසුරු ග්‍රහයා වටාය, B බ්‍රහස්පති ග්‍රහයා වටාය, C යුරේනස් ග්‍රහයා වටාය. තපර 10ක් තියෙනවා. B B B කියලා අපිට උත්තරේ ලබා දෙනවා. අපි බලමු ඔහුගේ උත්තරේ හරිද වැරදිද කියලා. නිවැරදි පිළිතුර නෙමෙයි අපිට මේ අවස්ථාවේ ලබා දීලා තියෙන්නේ. පමිතු නිවැරදි පිළිතුර වන්නේ A සෙනසුරු ග්‍රහයා වටා තමයි ස්වාභාවික චන්ද්‍රයින් වැඩිම සංඛ්‍යාවක් තියෙන. ඉතින් ඔබට මේ ප්‍රශ්නෙට ලකුණු හිමි වන්නේ නැහැ. නමුත් දැන් ඔබට අවස්ථාව තියෙනවා කැමති නම් අතිරේක ප්‍රශ්නයක් ලබා ගන්න. ඔබ කැමතිද? ඔව්. එක්ස්ට්‍රා 1ද 2ද? එක්ස්ට්‍රා 1. එක්ස්ට්‍රා 1. අපි බලමු මොකද්ද ප්‍රශ්නේ කියලා. බත්තේගම නගරයේ අසලින් ගලා බසින්නේ A ගින් ගඟය, B බෙන්තර ගඟය, C නිල්වලා ගඟය. B B B කියලා තමයි අපිට උත්තරේ දෙන්නේ. අපි බලමු ඔහුගේ උත්තරේ හරිද වැරදිද කියලා. නිවැරදි පිළිතුර නෙමෙයි අපිට ලබා දීලා තියෙන්නේ. නිවැරදි පිළිතුර වෙන්නේ A ගින් ගඟ තමයි බද්දේගම නගරය අස්සලින් ගලා බසින ගඟ. ඉතින් ඔබට ලකුණු 20ක් අඩු වෙනවා. එතකොට ලකුණු පුරුවේ ඍණ 18ක් විදියට තමයි ලකුණු සටහන් වෙන්නේ. නමුත් තව ප්‍රශ්න කිහිපයක් තියෙනවා. අපි බලමු ඔබට ලැබෙන දෙවැනි ප්‍රශ්නය මොකක්ද කියලා. අමාවක පොහොය දිනට පසු නැවතත් නවසඳ මුලින්ම දක්නට ලැබෙන්නේ A හිරු නැගීමට පෙර උදෑසන බටහිර අහසේය, B හිරු බැස ගිය පසු සවසක බටහිර අහසේය, C හිරු බැස යන විට සවසක නැගෙනහිර අහසේය. තප්පර 10ක කාලයක් ඔබට ලැබෙනවා. A ද B ද C ද උත්තරේ? A. A කියලා පමිත අපිට උත්තර දෙනවා. අපි බලමු ඔහුගේ උත්තරේ හරිද කියලා. නිවැරදි පිළිතුර B. හිරු බැස ගිය පසු සවසක බටහිර අහසේ තමයි නිවැරදි පිළිතුර වන්නේ. ඔබට මේ ප්‍රශ්නට ලකුණු හිමි වෙන්නේ නැහැ. දැන් අපි යමු අනේ ඔබට ලැබෙන තුන්වෙනි ප්‍රශ්නෙට. හොඳට හිතලා බලලා උත්තර දෙන්න ඔබ සූදානම්ද? හොඳයි. තම නිවස ලෙස හුඹස් සාදා ගන්නේ A නයාය, B කුඹලාය, C වේයාය. C C කියලා අපිට ඉක්මනටම උත්තර දෙනවා. අපේ ක්ලොක් එක පටන් ගන්නත් කලින් අපිට උත්තරේ දුන්න. අපි බලමු උත්තරේ හරිද වැරදිද කියලා. නිවැරදි පිළිතුර තමයි ලබා දීලා තියෙන්නේ. ලකුණු 15ක් එකතු කර ගන්නවා. දැන් පමිතු ඔබගේ ප්‍රධාන ප්‍රශ්න තුන අවසන්. නමුත් තව එක අතිරේක ප්‍රශ්නයක් ඉතුරු වෙලා තියෙනවා. ඔබ කැමතිද රිස්ක් එකක් අරන් උත්තර දෙන්න? හොඳයි. අපි බලමු ඔබට ලැබෙන දෙවැනි අතිරේක ප්‍රශ්නේ මොකක්ද කියලා. කළු පොල් මාළුව පිළියෙල කර ගැනීමේදී ප්‍රධාන වශයෙන් යොදා ගන්නා බීජ වර්ගය වන්නේ A කළු කව්පි ඇටය, B කළු මෑ ඇටය, C කොස් ඇටය. C C කියලා නැවතත් ඉතාමත් ඉක්මනින්ම උත්තර දෙනවා. අපි බලමු තව තප්පර 10 ඉවර වෙනකොට ඔහුගේ උත්තරේ හරිද ලකුණු 30ක් එකතු වෙයිද කියලා අපි බලමු. නිවැරදි පිළිතුර තමයි අපිට ලබා දීලා තියෙන. කළු පොල් මාළුව කන්න කැමතිද? කැමති නෑ. කැමති. හොඳයි. ඔබට ලකුණු 30ක් එකතු වෙනවා. එතකොට ලකුණු පූර්වයේ සටහන් වෙන්නේ ලකුණු 27ක් විදියට තමයි. පමිතුට ලකුණු පූර්වයේ ලකුණු සටහන් වෙන්නේ. මේ ළඟට ඉන්නේ කවුද? දියන්සා. දියන්සා පළමු ප්‍රශ්න කට්ටලේ සහ පස්වැනි ප්‍රශ්න කට්ටලේ ඉතුරු වෙලා තියෙනවා. ඔබට කැමති ප්‍රශ්න කට්ටලයක් තෝරගන්න පුළුවන්. 1 පළමු ප්‍රශ්න කට්ටලේ තමයි දියන්සා තෝරගන්නේ. එහෙනම් අපි බලමු දියන්සට හම්බෙන පළවෙනි ප්‍රශ්නය මොකක්ද කියලා. පෘථිවියේ අක්ෂයේ හිරු වටා පෘථිවිය ගමන් කරන මාර්ගයේ හෙවත් කක්ෂයට A සමාන්තරව පිහිටයි, B ලම්බකව පිහිටයි, C සුළු කෝණයකින් ඇලවි ආනතව පිහිටයි. A
කාලය අවසන් වෙන කලින් ඉක්මනට උත්තර දෙන්න. ඒ ඒ කියලා තමයි අපිට උත්තර දෙන්නේ. බලමු. නිවැරදි පිළිතුර නෙමේ මේ අවස්ථාවේ ලබා දීලා තියෙන නිවැරදි පිළිතුර C. එතකොට ලකුණු 5ක් හිමි වෙන්නේ මේ ප්‍රශ්නෙට හරි ගියා නම් නමුත් ඔබට ලකුණු 5ක් හිමි වෙන්නේ නැහැ. නමුත් ඔබට දැන් අවස්ථාව තියෙනවා කැමතිනම් අතිරේක ප්‍රශ්නයක් වෙත යොමු වන්න. ඔබ කැමතිද? ඔව්. හොඳයි. එකද දෙකද? එක. පළමුවනේ අතිරේක ප්‍රශ්නය. හොඳයි අපි බලමු මොකද්ද ප්‍රශ්නය කියලා. මහවැලි ගඟ බලා ගැනීමට යා යුත්තේ කුමන නගරයටද? A. මාතලේ B. පේරාදෙණිය C. කෑගල්ල. ඒද බීද සීද ඉක්මනට උත්තර දෙන්න. ඒ ඒ කියලා තමයි කිව්වේ. නමුත් නිවැරදි පිළිතුර නෙමේ අපිට ලබා දීලා තියෙන්නේ. නිවැරදි පිළිතුර B පේරාදෙණිය තමයි නිවැරදි පිළිතුර. ලකුණු 20ක් අඩු වෙනවා. නමුත් ඔබට තව ප්‍රශ්න කිහිපයක් මිතුරලා තියෙනවා. අපි බලමු ඔබ සූදානම් නම් ඔබට ලැබෙන දෙවනි ප්‍රශ්නය මෙන්න මේක. විටමින් බහුල ආහාරයක් වන්නේ A බතලය B මඤ්ඤොක්කාය C තක්කාලිය. C. C කියලා අපිට උත්තරය දෙනවා. ඉක්මනට අපි බලමු ඇගේ උත්තරේ හරිද කියලා. තව කාලයක් තියෙනවා. තප්පර කිහිපයක් අපි බලමු උත්තරේ හරිද වැරදිද කියලා. ඊවරදි පිළිතුර අපිට ලබා දීලා ලකුණු 10ක් එකතු කර ගන්නවා. මීළඟට ඔබට ලැබෙන තුන්වෙනි ප්‍රශ්නය තමයි මෙන්න මේක. රත් මලක ඇති පෙති ගණන A 4කි B 5කි C 8කි. A. A. ඒ කියලා අපිට ඉක්මනට උත්තර දෙනවා. හතරක් කියලා තමයි කියන්නේ. අපි බලමු උත්තරේ හරිද වැරදිද කියලා. නිවැරදි පිළිතුර තමයි ලබා දීලා තියෙන්නේ. ලකුණු 15ක් එකතු වෙනවා. තව එක ප්‍රශ්නයක් ඉතුරු වෙලා තියෙනවා. කැමතිද ගන්න? හොඳයි. දෙවැනි අතිරේක ප්‍රශ්නය ලකුණු 30ක් එකතු කර ගන්න හෝ අහිමි කර ගන්න පුළුවන්. හොඳට හිතලා බලලා උත්තර දෙන්න ඕනේ. නිවිති ශාකය පැල කර ගැනීමට යොදා ගන්නේ A නිවිති බීජය B නිවිති දඬු හෝ අතුය C නිවිති බීජ හෝ නිවිති දඬු හෝ අතුය. ඒද බීද සීද උත්තරේ තප්පර 10ක් තියෙනවා. C C C කියලා තමයි අපිට උත්තරේ දෙන්නේ. අපි බලමු උත්තරේ හරිද කියලා. ඉවරදි පිළිතුර ලබා දීලා ලකුණු 30ක් එකතු කර ගන්නවා. එතකොට අපි බලමු දියන්සට ලකුණු 36ක් කියලා තමයි ලකුණු පූර්වයේ සටහන් වෙන්නේ. තමන්ට අදාළ ප්‍රශ්න ටික ඉවර වෙනකොට පළමු ප්‍රශ්න වටේ අවසානයේ අපිට ඉන්නවා සෙත්මින්. සෙත්මින් ඔබට ඉතුරු වෙලා තියෙනවා 5වෙනි ප්‍රශ්න කට්ටලේ තමයි ඉතුරු වෙලා තියෙන්නේ. අපි බලමු එහෙනම් සෙත්මින්ට හම්බ වෙන පළවෙනි ප්‍රශ්නය මොකක්ද කියලා. උදා තරුව හෙවත් පහන් තරුව ලෙස හඳුන්වන්නේ A සූර්යාට ආසන්නව ඇති බුධ ග්‍රහයාය B පෘථිවියට එක් පසකින් ආසන්නව ඇති සිකුරු ග්‍රහයාය C පෘථිවියට අනෙක් පසෙන් ආසන්නව ඇති අඟහරු ග්‍රහයාය. B B B කියලා අපිට ඉක්මනට උත්තරේ දෙනවා. අපි බලමු තව තප්පර 5ක් තියෙනවා උත්තරේ හරියයිද වැරදි වෙයිද කියලා. නිවැරදි පිළිතුර තමයි අපිට ලබා දීලා තියෙන්නේ. ලකුණු 5ක් එකතු කර ගන්නවා. සෙත්පින් කැමතිද එක්ස්ට්‍රා 1 හෝ 2 ප්‍රශ්නයක් ලබා ගන්න? අතිරේක ප්‍රශ්නයක් කැමති. එකද දෙකද මුලින්ම කැමති? එක. එක්ස්ට්‍රා 1. අපි බලමු සෙත්මින්ට හම්බ වෙන පළවෙනි අතිරේක ප්‍රශ්නේ මොකක්ද කියලා. කැලණි ගඟ ආසන්නයේ පිහිටි නගරයක් නොවන්නේ A කඩුවෙල නගරයයි B හෝමාගම නගරයයි C හංවැල්ල නගරයයි. B B B කියලා තමයි අපිට උත්තර දෙන්න. තව තප්පර 3ක් තියෙනවා. අපි බලමු හරිද කියලා උත්තරේ. නිවැරදි පිළිතුර තමයි අපිට ලබා දීලා තියෙන්නේ. ලකුණු 20ක් එකතු කර ගන්නවා අපේ සෙත්මින්. දැන් සෙත්මින්ට ලැබෙන දෙවනි ප්‍රශ්නය මෙන්න මේක. ලංකාවේ ප්‍රධාන ගංගා වලින් එකක් වන වලවේ ගඟ මුහුදට වැටෙන්නේ A අම්බලන්තොට නගරයට ආසන්න ස්ථානයකිනි B හම්බන්තොට නගරයට ආසන්න ස්ථානයකිනි C කහඳා මෝදර නගරයට ආසන්න ස්ථානයකිනි. A A ඒ කියලා අපේ ක්ලොක් එක පටන් ගන්න කලින් උත්තරේ දෙනවා. අපි බලමු තව තප්පර 6ක් තියෙනවා උත්තරේ හරියයිද කියලා. අපි බලමු. තමයි අපිට ළඟ ලබා දීලා තියෙන්නේ සෙත්මින්ට ඉතුරු වෙලා තියෙනවා තුන්වෙනි ප්‍රශ්නය සහ තව අතරේක එක ප්‍රශ්නයක් තියෙනවා තුන්වෙනි ප්‍රශ්නයට පස්සේ. අපි බලමු සෙත්මින්ට ලැබෙන තුන්වෙනි ප්‍රශ්නය මොකක්ද කියලා. ඔබ සූදානම්ද? ඔව්. භාතිය සන්තුෂ් ලෙස ලංකාවේ ජනප්‍රිය ගායන ශිල්පීන් දෙපළක් වන භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් ඉගෙනුම ලැබූ පාසල් දෙක වන්නේ A කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලය
B කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය C කොළඹ නාලන්දා විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාලය තප්පර 10ක කාලයක් අපි ඔබට ලබා දෙනවා A ඒ කියලා තමයි අපිට උත්තරේ ලබා දෙන්නේ අපි බලමු හරි උත්තර මොකක්ද කියලා නිවැරදි උත්තරේ B ඒ කියන්නේ කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය තමයි නිවැරදි පිළිතුර සෙත් මින්ට ඉතුරු වෙලා තියෙනවා එක අතිරේක ප්‍රශ්නයක්. කියන්නේ දෙවෙනි අතිරේක ප්‍රශ්න ඉතුරු වෙලා තියෙනවා. ඔබ හරියට උත්තර දුන්නොත් ලකුණු 30ක් ගන්න පුළුවන්. වැරදුනොත් ලකුණු 30ක් අහිමි වෙනවා. ඉතින් දැනට ඔබට තියෙනවා ලකුණු 35ක්. ඔබ කැමතිද රිස්ක් එකක් අරගෙන දෙවෙනි අතිරේක ප්‍රශ්නෙට උත්තර දෙන්න? කැමති. කැමති. අපි බලමු එහෙනම් දෙවෙනි අතිරේක ප්‍රශ්නේ මොකද්ද කියලා. උදෑසන හිරුවෙලිය මගින් ශරීරයට ලබාගත හැකි විටමින් වර්ගය A. විටමින් A, B විටමින් B, C විටමින් D. C. C කියලා අපිට උත්තරේ දෙනවා very confidently. අපි බලමු උත්තරේ හරියයිද කියලා ලකුණු 30ක් හම්බෙයිද කියලා බලමු. නිවැරදි පිළිතුර තමයි ලේසි ප්‍රශ්නයක්. නිවැරදි පිළිතුර ලබා දීලා ලකුණු 30ක් එකතු කරගෙන අපි බලමු දැන් තියෙනවා සෙට්මින්ට ලකුණු 65ක්. ඒත් එක්කම අපේ පළමු ප්‍රශ්න වටේ සියලු ප්‍රශ්න අපි අවසන් කරලා තියෙන්නේ. හොඳට උත්තර දුන්නා අපේ දුවල පුතාලා. අපි බලමු ITN Smart Mind අද දිනේ වැඩසටහනේ පළමු ප්‍රශ්න වටේ ලකුණු කෙසේ වෙයිද කියලා. This is ITN Satra Smart Mind quiz program and I have with me the results of our first round of questions and with a resounding 85 points our little Agana has emerged victorious Agana තමයි ලකුණු 85ක් අරගෙන පළමු ප්‍රශ්න වටේ ජයග්‍රාහකයා බවට පත් වෙලා තියෙන්නේ ඔහු පළමු ප්‍රශ්න වටේ සියලුම ප්‍රශ්න වලට නිවැරදිව පිළිතුරු ලබා දීලා ඉතාමත් සාර්ථකව ලකුණු 85ක් අරගෙන ප්‍රථම ස්ථානයට පත් වෙලා ඉන්නවා දෙවෙනි ස්ථානයේ ඉන්නවා සදෙව්ට ලකුණු 83ක් හිමි වෙලා තියෙනවා ඔහු පළමු ප්‍රශ්න වටේ සියලුම ප්‍රශ්න වලට නිවැරදිව පිළිතුරු ලබා දුන්නා ලකුණු 2ක් විතරයි ඔහුට අඩු පළමු ස්ථානයේ එක්කෙනාගේ ඉඳන් තුන්වන ස්ථානයේ ඉන්නවා සෙත්මින් ලකුණු 65ක් අරගෙන තියෙනවා හොඳට උත්තර ලබා දුන්නා අපිට ඊළඟට ලකුණු 44ක් අරගෙන විදත් ඉන්නවා හතරවෙනි ස්ථානයේ මිලඟට දියන්සා ඉන්නවා පස්වෙනි ස්ථානයේ ඇයට තියෙනවා ලකුණු 36ක් ඒ වගේම පමිතුට හිමි වෙලා තියෙනවා ලකුණු 27ක් ඔහු ඉන්නේ 6 වෙනි ස්ථානයේ හොඳයි ඉතින් ලකුණු 85ක් අරගෙන අගන පුතා තමයි අද පළමු ප්‍රශ්න වටේ ජයග්‍රාහකයා බවට පත්වන්නේ ඉතින් ITN සතර ස්මාර්ට් මයින් වැඩසටහනේ පළමු වටේ ජයග්‍රාහකයාට අපේ ITN ආයතනයෙන් රුපියල් 10000ක මුදල් ත්‍යාගයක් හිමි වෙනවා ඉතින් අගන පුතාට අපි ITN හැමෝගෙම මේ රුපියල් 10000ක මුදල් ත්‍යාගයේ මම පිරිනමනවා මේ අවස්ථාවේදී ඔබට සුබ පැතුම් ඒ වගේම දෙවන ප්‍රශ්න වටේත් හොඳට උත්තර දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා ඒත් එක්කම අපි දැන් සූදානම් වන්නේ අපේ දෙවන ප්‍රශ්න වටේ වෙත යොමු වන්න ඉතින් අගන තමයි ජයග්‍රාහකයා පළමු වටේ ඉතින් ඔහු තමයි මුලින්ම දෙවන ප්‍රශ්න වටේ ප්‍රශ්න වලට උත්තර දෙන්නට සහභාගී වන්නේ අපි බලමු අපේ දෙවන ප්‍රශ්න වටේ ප්‍රශ්න වලට අපේ පුංචි දුවල පුතාලා උත්තර දෙන්න ඕනේ කොහොමද කියලා මීළඟට බලමු වසර 42ක් පුරාවට දැය දූ දරුවන්ට දැනුම බෙදා දුන් සතර ආයතනයත් එක්ක තමයි අපි ITN සතර ස්මාර්ට් මයින් වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නේ. ඉතින් බෙහෙවින්ම සූතිවන්ත වන ගමන් සතර ආයතනයේට ඔබ හැමෝටම මතක් කරන්න ඕනේ පුංචිම පුංචි පෙන්ෂන්ට තියෙන සතර පෙන්චා පුවත්පත, ඒ වගේම පෙරපාසල් දරුවන්ට සමනල සතර, එක ශ්‍රේණියට සිඟිති සතර, දෙක ශ්‍රේණියට මිහිරි සතර, තුන ශ්‍රේණියට ටිකිරි සතර, හතර ශ්‍රේණියට හතර සතර, ඒ වගේම පහ ශ්‍රේණියට පහ ශිෂ්‍යත්ව සතර සහ 11 වන ශ්‍රේණියට සාමාන්‍ය පෙළ සතර පුවත්පත් රාශියක් සතර ආයතනය විසින් මාසිකව ඔබ වෙත රැගෙන එනවා. ඉතින් අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර බෙහෙවින්ම සූතිවන්ත වෙනවා සතර ආයතනයට. Right, so we are ready to get started with our second round of questions. We had a very successful first round, but now we are getting ready to start our second round. Now, the second round is a bit more complicated than the first, but it still is a very fun game. We are getting ready to do this in sort of a snakes and ladder type of game. ඔගොල්ලෝ හැමෝම සෙල්ලම් කරලා තියෙනවද snakes and ladders board game එක?
හොඳයි. ඉතින් අපේ දෙවන ප්‍රශ්න වටේ පොඩ්ඩක් සංකීර්ණයි පළමු ප්‍රශ්න වටේට වැඩිය. Snakes and ladders ආකාරයට තමයි අපි දෙවන ප්‍රශ්න වටය කරගෙන යන්නේ ඉස්සරහට. ඔගලන් හැමෝටම ප්‍රශ්න තුනක් හම්බ වෙනවා. අපේ අගන පුතා තමයි පළමු වටේ ජයග්‍රාහකයා. ඉතින් ඔහුට තමයි අවස්ථාව තිබෙන්නේ ප්‍රශ්න කට්ටල 6න් ඔහු කැමති ප්‍රශ්න කට්ටලයක් තෝරා ගන්න පුළුවන්. හොඳට බෝඩ් එක දිහා බලලා ඔබට වැඩියෙන්ම ලකුණු ලබා ගන්න පුළුවන් ප්‍රශ්න කට්ටලය තමයි තෝරා ගන්නට ඕනේ. පළමු ප්‍රශ්නයට හරියට උත්තර දුනොත් ලකුණු 25ක් හිමි වෙනවා. දෙකත් හරි ගියොත් තවත් 25ක්, තුනත් හරි ගියොත් තවත් 25ක් හිමි වෙනවා. නමුත් අපි හිතමු දෙවැනි ප්‍රශ්නේ වැරදුනා කියලා ඔබ ණයාදිගේ පල්ලයට ඇවිල්ලා ලකුණු 10ක් අඩු වෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ හරි ගියොත් එතර තියෙන ඉනිමග දිහේ ඉහළට ගිහිල්ලා ඒ අදාළ ලකුණු ප්‍රමාණය ඔබට හිමි වෙනවා. හදිසියේ තුන්වෙනි ප්‍රශ්නයත් වැරදුනොත් පල්ලෙහාම ඉන්නවා, තවත් ලකුණු අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම තේරුණාද කොහොමද අපේ දෙවන ප්‍රශ්න වටේ සිද්ධ වෙන්නේ කියලා? හොඳයි, එහෙනම් අපි සූදානම් අපේ දෙවන ප්‍රශ්න වටේ ආරම්භ කරන්න. ITN 4 Smart Mind වැඩසටහනේ අගන ඔබට අවස්ථාව තිබෙනවා කැමති ප්‍රශ්න කට්ටලේ තෝරගන්න. 4 අගන තෝරගන්නේ 4 වෙනි ප්‍රශ්න කට්ටලය. කුමන වනෝද්‍යානයේ පිහිටා තිබෙන ප්‍රදේශයට ආසන්නම නගරය වන්නේ A. අම්පාරය, B. පොතුවිල්ලය, C. මොනරාගලය? A. ඒ කියලා අගන අපිට උත්තර දෙනවා. අපි බලමු අගනගේ උත්තරේ හරියයිද ලකුණු 25ක් හිමි වෙයිද කියලා අපි බලමු. නිවැරදි පිළිතුර නෙමේ මේ අවස්ථාවේදී අපිට ලබා දීලා තියෙන්නේ. නිවැරදි පිළිතුර වන්නේ B. පොතුවිල් තමයි නිවැරදි පිළිතුර. ඉතින් අපේ අගන පුතා ණයාදිගේ පල්ලෙහාට ගිහිල්ලා ලකුණු 10ක් අඩු වෙලා තිබෙනවා. ඉතින් ඔබට දැන් ලකුණු පුරවේ ලකුණු 75ක් කියලා තමයි සටහන් වෙන්නේ. අපි බලමු ඔබට ලැබෙන දෙවනි ප්‍රශ්නය මොකක්ද කියලා. සූදානම්ද? කොළඹ නගරයේ පිහිටි සුප්‍රසිද්ධ ශාන්ත ලූසියා දේවස්ථානයේ පිහිටියේ A. බම්බල පිටියේය, B. මෝදරය, C. කොටහේනේය. තප්පර 10ක් තියෙනවා. හොඳට හිතලා බලලා උත්තර දෙන්න පුළුවන්. C කියලා තමයි අපිට උත්තර දෙන්නේ අගන. අපි බලමු අගනගේ උත්තරේ හරිද වැරදිද කියලා. නිවැරදි පිළිතුර තමයි අපිට ලබා දීලා තියෙන්නේ. අපි බලමු දැන් කොහොමද ලකුණු කියලා. ලකුණු 90ක් වෙලා තියෙනවා. ඉනිමග දිගේ උඩට නැගලා ඉන්නවා. ඔබට ලැබෙන අවසාන ප්‍රශ්නය මෙන්න. දේදුන්නක වර්ණ 7 නිවැරදිව පිළිවෙලට ලියූ විට එක ළඟට ලියවෙන වර්ණ 4ක් වන්නේ A. නිල් කහ කොළ තැඹිලි, B. කහ තැඹිලි නිල් කොළ, C. තැඹිලි කහ කොළ නිල්. C කියලා අපිට උත්තරේ දෙනවා. අපි බලමු අගනගේ උත්තරේ හරිද කියලා. හොඳට හිතලා බලලා උත්තරේ අපිට දුන්නේ. අපි බලමු හරිද කියලා. නිවැරදි පිළිතුර තමයි අපිට ලබා දීලා තියෙන්නේ. ඉතින් දැන් බලමු ප්‍රශ්න තුන අවසානයේ අගනට ලකුණු 110ක් කියලා තමයි ලකුණු පූර්වයේ සටහන් වෙලා තියෙන්නේ. හොඳයි, මීළඟට ඉන්නවා සතෙව්. 4 හැරුණු කොට ඉතුරු ප්‍රශ්න කට්ටල වලින් ඔබ කැමති කුමන ප්‍රශ්න කට්ටලේ තෝරගන්නද? 5. සදෙව් තෝරගන්නවා 5 වෙනි ප්‍රශ්න කට්ටලය. එහෙනම් අපි බලමු සදෙව්ට හම් වෙන 1 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. හරියට උත්තර දුන්නොත් ලකුණු 25ක් වැඩි කරගන්න පුළුවන්. මහියංගනයේ මහ ඔය අරල ගන්විල නගරයන්ට මැදි වී ඇති ජාතික වනෝද්‍යානය A. මාතෘ ඔය ජාතික වනෝද්‍යානයයි, B. වස්කමෝ ජාතික වනෝද්‍යානයයි, C. ගල් ඔය ජාතික වනෝද්‍යානයයි. තප්පර 10ක් තියෙනවා. A කියලා තමයි අපිට උත්තරේ දෙන්නේ. අපි බලමු ඔහුගේ උත්තරේ හරිද වැරදිද කියලා. නිවැරදි පිළිතුර තමයි අපිට ලබා දීලා තියෙන්නේ ලකුණු 25ක් එකතු කරගෙන. දැන් සදෙව්ට තියෙනවා ලකුණු 108ක්. මීළඟ ප්‍රශ්නය ඔබට ලැබෙන. ඥානාර්ථ ප්‍රදීපය නම් පුවත්පත ආරම්භ කරන ලද්දේ A. කතෝලික සිංහල සාහිත්‍යයට සම්බන්ධ පිරිස් විසින්, B. බෞද්ධ සිංහල සාහිත්‍යයට සම්බන්ධ පිරිස් විසින්, C. කිසිම ආගමකට සම්බන්ධ නොවූ පිරිස් විසින්. B කියලා තමයි අපිට උත්තරේ දෙන්නේ. අපි බලමු ඔහුගේ උත්තරේ හරියයිද වැරදි වෙයිද කියලා. වැරදි උත්තරේ තමයි අපිට දීලා තියෙන්නේ. නිවැරදි පිළිතුර A. කතෝලික සිංහල සාහිත්‍යයට සම්බන්ධ පිරිස් තමයි ඥානාර්ථ ප්‍රදීපය කියන පුවත්පත ආරම්භ කරේ. ඉතින් ඔබට ලකුණු 10ක් අඩු වෙනවා ණයාදිගේ පල්ලෙහාට ගිහලා. නමුත් තව එක ප්‍රශ්නයක් තියෙනවා. ඉනිමඟ දිගේ උඩට නැගලා ලකුණු 10ක් වැඩි කරගන්නත් පුළුවන්. අපි බලමු ඔබට ලැබෙන අවසාන ප්‍රශ්නය කුමක්ද කියලා. මදුරුවන් නිසා බෝවන රෝග පමණක් අඩංගු පිළිතුර වන්නේ A. කොලරාව, පාචනය මැලේරියාව, B. මැලේරියාව බරවා ඩෙංගු, හෝ C. මහාමාරිය මැලේරියාව කොලරාව. B කියලා තමයි අපිට උත්තරේ දෙන්නේ. අපි බලමු උත්තරේ හරියයිද කියලා.
නිවැරදි පිළිතුරු තමයි අපිට ලබා දීලා තියෙන්නේ. අපි බලමු දැන් ප්‍රශ්න තුන අවසානයේ ලකුණු අරගෙන තියෙනවා සදේව් 108ක්. හොඳයි. මීළඟට ඉන්නවා අපේ සෙත්මින් පුතා. සෙත්මින් ඔබ කැමති කුමන ප්‍රශ්න කටලේ තෝරගන්නද? 1 තියෙනවා, 2, 3 සහ 6 ඉතුරු වෙලා තියෙනවා. 1. 1. හොඳයි. සෙත්මින් තෝරගන්නේ පළවෙනි ප්‍රශ්න කටලේ. අපි බලමු සෙත්මින්ට ලැබෙන පළවෙනි ප්‍රශ්නය මොකක්ද කියලා. ගජපා නෝනා විසින් පද්ද පන්තියකින් වර්ණනා කර ලියූ නුගරුක පිහිටා තිබුණේ ඒ බල පිටියේය, B දෙනි පිටියේය, C L පිටියේය. B B B කියලා තමයි අපිට උත්තරේ දෙන්නේ. අපි බලමු උත්තරේ හරියයිද කියලා කාලය අවසන් වෙනවත් එක්කම. විවරදි පිළිතුර ලබා දීලා ලකුණු 25ක් එකතු කර ගන්නවා. අපි බලමු දැන් සෙත්මින්ද තියෙනවා ලකුණු 90ක්. මීළඟ ප්‍රශ්නෙට හරියට උත්තර දුන්නොත් ඉහළට එන්න පුළුවන්. හොඳට හිතලා බලලා උත්තර දෙන්න. ඔබට ලැබෙන දෙවන ප්‍රශ්නය මෙන්න. ත්‍රිකුණාමලය නගර ප්‍රදේශයේ පිහිටි කෝවිල වන්නේ ඒ මුන්නේශ්වරම් කෝවිලය, B කෝණේශ්වරම් කෝවිලය, C නාගපූෂාණි අම්මාන් කෝවිලය. නිවැරදි පිළිතුර ඒද බීද සීද? මී බී බී කියලා අපිට උත්තරේ දෙනවා. අපි බලමු ඔහුගේ උත්තරේ හරියයිද කියලා. නිවැරදි පිළිතුර තමයි ලබා දීලා තියෙන්නේ. ගෙස් එකක්ද කරේ? ගෙස් එකක් කරේ. නමුත් ලකුණු අපි බලමු දැන් කීයක් තියනවද කියලා. ලකුණු 115ක් වෙලා ලකුණු පූර්වයේ ඉදිරියටම ඇවිල්ලා ඉන්නවා. ඔබට තව එක ප්‍රශ්නයක් ඉතුරු වෙලා තියෙනවා. අපි බලමු ඔබට ලැබෙන ප්‍රශ්නය මොකද්ද කියලා. මේකට හරියට උත්තර දෙන්න බැරුණොත් ලකුණු 10ක් අඩු වෙනවා කියලා මතක තියාගන්න ඕනේ. පහත දේ ඇති තෙල් වර්ගවලින් එක් වර්ගයක් ශරීරයේ තවරාගෙන සිටින විට අප වෙත මදුරුවන් ලං නොවන බව පිළිගෙන ඇත. එම තෙල් වර්ගයේ නම් A තැඹිලි තෙල්ය, B එළඟි තෙල්ය, C පැංගිරි තෙල්ය. C. C කියලා අපි ඉක්මනට උත්තර දෙනවා very confidently. අපි බලමු උත්තරේ හරියයිද? ලකුණු 25ක් එකතු වේද කියලා අපි බලමු. ඉවරදි පිළිතුර තමයි ලබා දීලා තියෙන්නේ. දැන් ලකුණු පූර්වයේ ලකුණු 140ක් විදියට තමයි සෙත්මින්ට අපිට සටහන් වෙන්නේ. මීළඟට ඉන්නවා අපේ ඊළඟ තරඟකරු විදත්. විදත්ට ලකුණු 44ක් තමයි දැනට තියෙන්නේ. අපි බලමු විදත් කැමති කුමන ප්‍රශ්න කටලේ තෝරගන්නද? 2, 3 හෝ 6 ඉතුරු වෙලා තියෙනවා. 3. 3 ප්‍රශ්න කටලේ තමයි විදත් තෝරගන්නේ. එහෙනම් ඔබට ලැබෙන පළවෙනි ප්‍රශ්නය මෙන්න. ධාන්‍යාකාර වී ගොඩක ඇති හැඩය ගන්නා චෛත්‍ය වන්නේ ඒ දීඝවාපී චෛත්‍යයයි, B කැලණි විහාරයේ ඇති චෛත්‍යයයි, C ථූපාරාම චෛත්‍යයයි. ඒ ඒ ඒ කියලා තමයි අපිට උත්තරේ දෙන්නේ. බලමු උත්තරේ හරියයිද කියලා. නිවැරදි පිළිතුර B කැලණි විහාරයේ තමයි ධාන්‍යාකාර වී ගොඩක හැඩය ඇති චෛත්‍යයක් තියෙන්නේ. ඉතින් ඔබට ලකුණු 10ක් අඩු වෙනවා. නමුත් තව ප්‍රශ්න දෙකක් තියෙනවා. බලමු ඔබට ලැබෙන දෙවන ප්‍රශ්නය කුමක්ද කියලා. උතුරු මැද පළාතට හා නැගෙනහිර පළාතට අයත් නගර දෙකක් පිළිවෙලින් ලියා ඇති පිළිතුර කුමක්ද? ඒ දඹුල්ල හා මඩකලපුව, B පොළොන්නරුව හා මනම්පිටිය, C අනුරාධපුරය හා අම්පාර. C C කියලා තමයි අපිට උත්තරේ දෙන්නේ. අපි බලමු උත්තරේ හරිද කියලා. නිවැරදි පිළිතුර අපිට ලබා දෙනවා. අපි බලමු දැන් තව එක ප්‍රශ්නයක් ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් විදත්ට ලැබෙන අවසාන ප්‍රශ්නය මෙන්න මේක. දැන් විදත්ට තියෙනවා ලකුණු 44ක්. මේ ප්‍රශ්නයට හරියට උත්තර දෙයිද කියලා අපි බලමු. ජනරාජ ලාංඡනය සහ ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය යන දෙකේම දක්නට ඇති සංකේතය වන්නේ ඒ පලාපෙතිය, B බෝපත්‍ය, C කඩුව අතින්ගත් සිංහයාය. C සී කියලා අපිට උත්තරේ දෙනවා ඉක්මනටම. Let's see if the answer is the correct one. නිවැරදි පිළිතුර තමයි අපිට ලබා දීලා තියෙන්නේ. දැන් ප්‍රශ්න තුන අවසානයේ විදත්ට ලකුණු 69ක් කියලා ලකුණු පූර්වයේ සටහන් වෙනවා. අපිට දැන් ඊළඟට ඉන්නවා දියන්සා දුව. දියන්සා ප්‍රශ්න කට්ටල දෙකක් ඉතුරු වෙලා තියෙනවා. ප්‍රශ්න කට්ටල 2 හෝ 6 ඉතුරු වෙලා තියෙනවා. ඔබ කැමති කුමන ප්‍රශ්න කට්ටලේ තෝරගන්නද? 2. දෙවනි ප්‍රශ්න කට්ටලේ තමයි දියන්සා තෝරගන්නේ. අපි බලමු එහෙනම් දියන්සට හම්බ වෙන පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. හොඳට නිවැරදි පිළිතුර දුන්නොත් ලකුණු 25ක් එකතු කර ගන්න පුළුවන් මේ ප්‍රශ්නෙට.
මහගම සේකරයන් විසින් පසු කාලයක අධ්‍යක්ෂණය කළ තුම්මං හන්දිය චිත්‍රපටයට පාදක වූ තුම්මං හන්දිය නවකතාවේ සඳහන් වන මාර්ග තුනක් සම්බන්ධ වන හන්දිය පිහිටියේ ඒ ගම් පහය B කිරිඳිවැලය C රදවානේය තප්පර 10ක් තියෙනවා A ද B ද C ද කියලා තමයි අපිට කියන්න ඕනේ A A A කියලා තමයි අපිට උත්තරේ දෙන්නේ අපි බලමු උත්තරේ හරියද කියලා නිවැරදි පිළිතුර නෙමේ අපිට ලබා දීලා තියෙන නිවැරදි පිළිතුර රදවාන කියන්නේ C තමයි නිවැරදි පිළිතුර වන්නේ එතකොට නායදිගේ පල්ලෙහාට කියලා ලකුණු 10ක් අඩු වෙලා දැන් දියංශට ලකුණු 26ක් කියලා තමයි සඳහන් වෙන්නේ ඔබට ලැබෙන දෙවන ප්‍රශ්නය මෙන්න අටම ස්ථානයට අයත් නවන ස්ථානයක් වන්නේ A අබයගිරිය විහාරය B ජේතවනාරාම විහාරය C තිස්ස මහාරාම විහාරය A කියලා තමයි අපිට උත්තරේ ලබා දෙන්නේ අපි බලමු ඇයිගේ උත්තරේ හරියයිද කියලා නිවැරදි පිළිතුර වෙන්නේ C තිස්ස මහාරාමයේ තමයි අටම ස්ථානයට අයත් නවන ස්ථානයක් විදිහට මෙතන සඳහන් වෙලා තිබෙන්නේ ඔබට තව එක ප්‍රශ්නයක් ඉතුරු වෙලා තියෙනවා ඔබ සූදානම්ද හොඳට හිතලා බලලා උත්තර දෙන්න උඩට ගිහිල්ලා ඉනිමග දිගේ ලකුණු 15ක් එකතු කරගන්න අවස්ථාව තියෙනවා ගොළුබෙල්ලන් ආහාරයට ගන්න සතෙක් වන්නේ A ඉත්තෑවාය B කබල්ලෑවාය C ඇටි කුකුලාය C C කියලා අපිට ඉක්මනට උත්තර දෙනවා අපි බලමු උත්තරේ හරිද වැරදිද ලකුණු 15ක් හිමි වේද කියලා අපි බලමු වැරදි පිළිතුර තමයි අපිට ලබා දීලා තියෙන්නේ. ඉතින් ඉනිමග දිගේ උඩට ගිහිල්ලා ලකුණු 41ක් විදියට තමයි ඔබගේ ප්‍රශ්න තුන අවසානයේ ලකුණු පුරුවේ සටහන් වෙන්නේ. ඊළඟට ඉන්නවා අද දෙවන ප්‍රශ්න වටේ අවසාන තරඟකරු ඉන්නවා අපේ පමිතු. පමිතු ඉදිරියලා තියෙනවා 6 වෙනි ප්‍රශ්න කට්ටලේ. පමිතු සූදානම්ද ප්‍රශ්න වලට උත්තර දෙන්න? හොඳයි. එහෙනම් පමිතු හොඳට හිතලා බලලා හරියට මේ ප්‍රශ්න තුනටම උත්තර දුන්නොත් ලකුණු 75ක් එකතු කරගන්න පුළුවන්. අපි බලමු පමිතුට හම්බ වෙන පළවෙනි ප්‍රශ්නේ මොකද්ද කියලා. ධාතුසේන රජතුමා විසින් කලා වැවට ආසන්නයේ ඉදිකරන ලද අනික් වැව වන්නේ A. බලලු වැවය B. තිසා වැවය C. නාචාදුව වැවය තප්පර 10ක් තියෙනවා A ද B ද C ද උත්තරේ B. B. B කියලා පමිතු අපිට කියනවා අපි බලමු පමිතුගේ උත්තරේ හරියයිද වැරදිද කියලා. නිවැරදි පිළිතුර නෙමේ අපිට මේ අවස්ථාවේ ලබා දීලා තියෙන්නේ නිවැරදි පිළිතුර වන්නේ A. බලලු වැව තමයි නිවැරදි පිළිතුර. නාදිගේ පල්ලහැට කියලා ලකුණු 10ක් අඩු වෙලා තියෙනවා නමුත් තව ප්‍රශ්න දෙකක් තියෙනවා ඔබට ලැබෙන දෙවන ප්‍රශ්නය මෙන්න පේදුර් තුඩුව පොයින්ට් පේඩ්‍රෝ පිහිටා ඇත්තේ යාපනයේ අර්ධ ද්වීපයේ උතුරු වෙරළේ A බටහිර කෙළවරේය B නැගෙනහිර කෙළවරේය C උතුරු වෙරළේ හරි මැදය තප්පර 10ක් තියෙනවා A ද B ද C ද A කියලා තමයි අපිට උත්තරේ දෙන්නේ නිවැරදි පිළිතුර නෙමෙයි අපිට ලබා දීලා තියෙන්නේ නිවැරදි පිළිතුර B නැගෙනහිර කෙළවර තමයි නිවැරදි පිළිතුර. ඔබට තව එක ප්‍රශ්නයක් ඉතුරු වෙලා තියෙනවා. සූදානම්ද? හොඳයි. එහෙනම් පමිතුර ලැබෙන අවසාන ප්‍රශ්නය අද දිනේ. පරපුටුවා ලෙස හඳුන්වන්නේ A කෝලාය B කපුටාය C ගිරවාය A කියලා අපිට උත්තරේ දෙනවා අපි බලමු උත්තරේ හරියයිද කියලා තව තප්පර 10 ඉවර වෙනකොට අපි බලමු හරිද වැරදිද කියලා. නිවැරදි පිළිතුර තමයි අපිට ලබා දීලා තියෙන්නේ. එසේනම් අපේ දෙවන ප්‍රශ්න වටේ අවසන් වෙනවා. පමිතුට ලකුණු 37ක් විදියට තමයි ලකුණු පුරුවේ සටහන් වන්නේ. අපි බලමු අපේ පොඩි දුවල පුතාලා හොඳට උත්තර දුන්නා දෙවන ප්‍රශ්න වටේ අවසානයේ අද දිනේ ITN සතර ස්මාර්ට් මයින්ඩ් වැඩසටහන ජයග්‍රහණය කරලා තියෙන්නේ කවුද කියලා අපි බලමු. Welcome back to ITN Satra Smart Mind Quiz Program. We have come to the end of our program today and I have with me the results of our second and final round. And with a resounding 140 points, Setmin has emerged victorious in today's ITN Satra Smart Mind Program. Setmin lakunu 140ක් අරගෙන අද දිනේ ජයග්‍රාහකයා බවට පත් වෙලා තියෙනවා. විශේෂත්වයක් තියෙනවා. ඔහු පළමු වටේ ජයග්‍රහණය කරේ නැහැ. නමුත් දෙවන වටේ ඉතාමත් සාර්ථකව ඉතාමත් හොඳින් හිතලා ප්‍රශ්නවලට උත්තර දීලා අද දිනේ වැඩසටහන ජයග්‍රහණය කරන්නට අවස්ථාව ලබාගෙන තියෙනවා. ඉතින් ලකුණු 140ක් අරන් තියෙනවා. ඉතින්
හැමදාම වගේම අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා සතර සමූහ සේවාවේ සභාපති වගේම සතර ප්‍රධාන කතෘ චන්ද්‍රසෝම පෙරේරා මහතා. ඉතින් ඉතාමත් ගෞරවයෙන් අපි ආරාධනා කරනවා චන්ද්‍රසෝම මහතාට අපේ වේදිකාවට අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඒ වගේම අපේ පුතාටත් සෙත්මින් පුතාටත් මම ආරාධනා කරනවා චන්ද්‍රසෝම පෙරේරා මහතාගෙන් සතර ආයතනයෙන් ඔබට ලැබෙන රුපියල් 10,000ක මුදල් ත්‍යාගය වේදිකාවට ඇවිල්ලා අරගන්න කියලා. ඉතාමත් ස්තුතිවන්ත වෙන ගමන් චන්ද්‍රසෝම පෙරේරා මහතාට. සෙත්මින් පුතාටත් අපි congratulations කියලා කියනවා. වගේම අද දිනේ වැඩසටහන සහභාගී වෙච්ච අනිත් දුවල පුතාලා හැමෝටම තෑගි භෝග රසයක් එක්ක තමයි චන්ද්‍රසෝම පෙරේරා මහත්තයා අද ITN එකට ඇවිල්ලා ඉන්නේ. ITN සතර ස්මාර්ට් මයින්ඩ් ප්‍රශ්න විචාරාත්මක අද දිනේ වැඩසටහන ජයග්‍රහණය කර සෙත්මින් පුතාටත් ලකුණු 140ක් අරගෙන ජයග්‍රහණය කළ සෙත්මින් පුතාට ITN අපෙනුත් තියෙනවා පුංචි තෑගක් රුපියල් 10,000ක මුදල් ත්‍යාගයක් ITN අපෙනුත් ඔබට හිමි වෙනවා. ඉතින් we want to say a very big congratulations to Sethmin. He answered all his questions very well, so this is a big congratulations from all of us at ITN. I'm sure you'll have a fantastic future, so all the very best to your education and all of your future endeavors as well. ITN සතර ස්මාර්ට් මයින්ඩ් අද දිනේ වැඩසටහනේ අවසානයේ තමයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔබත් කැමතිනම් ITN සතර ස්මාර්ට් මයින්ඩ් වැඩසටහනේ මේ දුවල පුතාලා වගේ තරඟකරුවෙකු හෝ තරඟකාරියක් වන්නට ඔබටත් පුළුවන්. සතර පුවත්පතක් අරගෙන එහි තිබෙන කූපන් පත පුරවල සතර ආයතනට එවුවොතින් ඔබටත් පුළුවන් අපිත් එක්ක ITN සතර ස්මාර්ට් මයින්ඩ් වැඩසටහනට එකතු වෙන්න. So with that we have actually come to the end of our ITN සතර ස්මාර්ට් මයින්ඩ් quiz program for today, but we are going to see you next week as well. So we hope you'd have a fantastic week and we'll see you next week. Goodbye.